වෛරස් විසබීජ සියල්ල සෝදාහැර ගත රන් පැහැගන්වයි වෙන්ඩොල් වෙනිවැල් ඔරිජිනල්. දැන් මේ වගේ නයි බොහොම 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 කලාතුරකින් තමයි මේ වගේ නයික් කම්බෙන්නේ. කළු නයි ඔය සාමාන්‍ය ඔය එක එක වෙළඳ කුලේ එක එක වර්ග රජ කුලේ නයි එක එක මොනායක් කම්බුණත් වුණත් කළු පාට හුරුයි. එතකොට මේ වගේ වර්ණයන් ඇති සර්පෙක් හම්බෙන්න බොහොම කලාතුරකින් ලංකාවට ඇත්ත වශයෙන්ම මේ දැන් විදේශ රටවල ඉන්න එක එක පාටින් සර්පයෝ ඉන්නවා. අපේ ලංකාවේ මේ සර්පයන් කුලේ නාග කුලේ සර්පයෝ බොහොම කලාතුරකින් තමයි මේ ක්‍රමයට අහු වෙන්නේ. මෙන්න මෙයා තමයි දැකලා පෙන්නුවේ. මෙන්න මෙයා දැක්කේ මේ ඉන්නේ. මෙන්න මේ දරුවා තමයි මේ සර්පයා දරුවා දැකලා තියෙන්නේ. මෙයා කියනවා ඉන්නවලු නයි පොළොගේ. එයා සුදු නයි සුදු. ඒ පාර කියන ඇලි නයිලු. ඔව් විදිනවා කිය කරේ. අනේ අතත් කළා මේ හිල් ටිකක් බැස්සුනා හරි. දැන් මේ මේ අන්දාව වැරදීම. තරවා මෙයා මේ නාජරාජා කියන විද්‍යාත්මක නාමයෙන් හැදෙනට මේ නාගේ මෙයාගේ විෂය අඩුවක් නෑ. ඒ කියන්නේ විෂ ප්‍රමාණය එහෙමමයි. ඒ දලපීටීම සියල්ල මේ එකයි. අතර නිලින ජාන හින්දා මෙයාගේ ජාන සැකැස්මේ වෙනසක් හින්දා මෙයාලා මේ ඇලි ස්වභාවයක් ඇතුව තමයි ඉපදෙන්නේ. ඉතින් මෙයාලා ටිකක් අර දාස් ගානකට එක්කෙනෙක් වගේ තමයි උත්පත්ති ලබන්නේ. ඉතින් අර මේ වගේ කෙනෙක් දැන් අපේ ජැක්සන් මාත්‍යට විශේෂ ස්තුතියක් පුද කරනවා. දැන් මේකේ හඳුනාගෙන එහෙම නැතුව මේක නිදහස් කරා නම් සාමාන්‍යයෙන් වෙනත් විනෝදික සතෙකුට බොහොම ඉක්මනට ගොදුරු වෙන්න තිබ්බා. ඉතින් ඇත්තටම මම ඒ ගැන ස්තුති කරනවා ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහ අපේ ආයතනයටත් මම ස්තුති කරනවා. මේ ගැන දැනගත්ත ගමන්ම අපි ඒවලා මොකද මේකේ වටිනාකම අඳුරගත්තා. මොකද අපි සාමාන්‍ය ජාතික සත්ව උද්‍යාන කිව්වම අපි ඌවක සතෙක් ප්‍රදර්ශනය කරන දෙයින් ඔබට ගිහිල්ලා කියන මිනිසුන් දකින්න නැති පරාසයක අපි ආවරණයක් අපි අතින් සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ වගේ සර්පෙක්ව අපිට අවශ්‍ය කරනවා ලංකාවේ දකින්න ලැබෙන්නේ නැති කෙනෙකුට සත්ව උද්‍යානයට ඇවිල්ලා බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ මම ඉදිරියටත් ආරාධනා කරනවා ජැක්සන් මාත්‍යට මේ වගේ දුර්ලභ සතෙක් විශේෂ කෙනෙක් දැක්කොත් අපිට දැනගන්න. මම ලංකාවාසී හැමෝටම කියනවා අපි සැදී පැහැදී ඉන්නවා. මොකද අපි රාජකාරියෙන් එහාට ගිහපු දෙයක් අපි කරන්නේ විශේෂම සංරක්ෂණය සහ ඊළඟ පරම්පරාවට අපි මේ සතුන් වලට දැනුවත් කරන්න ඕනේ සහ මෙයාලටත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා මිනිසුන්ට වගේම. අපි ඒක තහවුරු කරන්න ඕනේ. මොකද අපේ ආහාර දාමේ එක්තරා කොටසක් මෙයාලා ඒකින්ද අපි මෙයාලට ආරක්ෂා කරන්න ඕනේ. මේ ඒකත් මම ජැක්සන් මාත්‍යට ස්තුතිවන්ත වෙනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.